පසුගිය වසරේ එක් දින සහ මෙවර පන්දුවර වෙස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය තුලින් පැහැදිලි වන්නේ ක්‍රිකට් ව්‍යුහය තුල මුල් බැස ඇති ගැටලු බව. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සුවබැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ සභාපති අමාත්‍ය අලි සප්‍රි මහතා පවසනවා. දිය නිල එක් සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා පැලැස්තර විසඳුම් යොදනවා වෙනුවට නව ක්‍රීඩා නීතියක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ කඩිනම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා කාලය දැන් එළඹ ඇති බවයි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික දේපළක් බවට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වෘත්තිමය එළඹුමක් මේ මොහොතේ අවශ්‍ය බවද අමාත්‍ය අලිසත් ප්‍රභාතා පෙන්වා දෙනවා. ඔයා ඔය කියන කතාව ලංකාවේ ඉන්න මීහරක් කිව්වට කමන්නේ, අපිට කියන්න ලේසි වෙන්න එපා. අපි ගිය වර්ල්ඩ් කප් එක ඉවර වෙනකොට අපි කෙලව ගන්නකොටම අපි කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. නිකන් බොරුවට නිදාගෙන නැගිටලා වගේ ඇවිල්ලා බොරුවට නිකන් උත්තර දෙන්න එපා සබ්රි. හරිද? ඔයාගේ ඔයාගේ තැන නැති කරගන්නවා නිකන් මේ ගොම් ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. ලංකාවේ මිනිස්සු ඔක්කොම ඒ දවස්වල කියපු පළවෙනිම දේ තමයි පෞද්ගලික බූතලයක් වෙච්ච මේ ක්‍රිකට් එක බේරගන්න කියන එක. ඒක ඔගොල්ලෝ ඇහුවේ නැහැ. You played another game. ඔගොල්ලෝ තව ගේම් එකක් ප්ලේ කරා. හරින්ම මේ ඇමති කරලා සූත්‍ර පුංචාගේ වැඩ එක්ක හොඳට මතක තියාගන්න. ඔගොල්ලන්ට තව දුරටත් දේශපාලන අනාගතයක් නෑ ලංකාවේ. මට හිතන විදිහට. මොකද ලංකාවේ මිනිස්සු මං හිතන්නේ මේ තරම් මෝඩයි කියලා. හරිද? Very disappointed. අපි මුළු රටම කැලේ කිව්වා ගුකී කාර්යෝ එලෝපං තනිකර ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කරපං කියලා. ඕගොල්ලෝ ඒවට උත්තර කරේ නෑ. ඕගොල්ලෝ ඉන්න රජේමනේ කරේ. ඕගොල්ලෝ ඉන්න රජේම තමයි මිනිස් පයින් කරලා අලුත් මිනිස්ට කෙනෙක් මේව කරලා ක්‍රිකට් බෝ මොකුද්ද මේ තේරින් කමිටු අයින් කරලා ඕගොල්ලෝ පොඩි දෙඟායකක් නැතුවා. බට් නමුත් අපි පිට රටවල් වල ඉඳන් කෙලින්ම කිව්වා this is not gonna be success. මේක මේ පොඩි චේන්ජ් එකක් විතරයි. ඉතින් අපි ඒ කියපුවා දැන් ඕගොල්ලෝ ඇවිල්ලා නිකන් ලොකුවට ඒක මෙහෙමයි කරන්න ඕන මේක මෙහෙමයි කරන්න ඕන කියලා නිකන් බයිලා කියන්න එපා. ඕගොල්ලෝ හිතන්න එපා මේ ලෝකේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සු මෝඩයෝ කියලා. ඒ තත්තර දාන්න එපා. I am very disappointed. ඕගොල්ලෝ කවුරු හරි හිතනවා නම් ඒ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා. ඒක තමයි ඕගොල්ලන්ට වැරදුණු පළවෙනි තැන. විශේෂයෙන්ම බෙල්ල කන්නේ ඇමතිවරයා හිනනකොට ක්‍රීඩකයා මැච් පරදිනකොට ඇමතිවරයා පරදුනාම සංගම් වලට ඇමතිවරයාට ආණ්ඩුවට තමයි කුණුවරපෙන් බයි අද උදේසම තිබුණා තරගයේ මම දැක්ක එක තමයි අන්තිම ඕවර එකක් සටන් කරා. ඒක බොහොම පොඩි ලකුණු ප්‍රමාණයකට ගැහුවා. මම දුන අන්තිම ඕවරේ ෆයික ගැට් එකක් ගෙන මැච් දී දෙනවා. එහෙම වුණා නම් අද ඔය කතන්දර කියන්නේ නැහැ. මගේ පෞද්ගලික විශ්වාසය T20 කණ්ඩායමට ඇත්තටම අවුරුදු 25ට අඩු තරුණයෝ ඉස්සරහට එන්න ඕනේ. මම ඔයාගේ කතාවෙන් හරියින් මට තේරෙන්නේ එකයි, ඔයා ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ නැහැ. පළවෙනිම දේ ඔයා ක්‍රිකට් ක්‍රීඩාව හරියට දන්නේ නැහැ. ෆෝමැට් හතරක් සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවේ T20 ෆෝමැට් එකේ ගහනවා නම් සෙල්ලම් කරනවා නම් ලකුණු 125ක් ගහලා දිනන්න බෑ අද. මොකද අනිත් ටීම්ස් ඊට වැඩිය මාර ස්ටෑන්ඩඩ් එකක තියෙන්නේ. අඩුම ගානේ අන්ඩර් එනි කන්ඩිෂන් මොනම කන්ඩිෂන් එක පිච් එක අන්තිම සවුත් වුණත් අඩුම ගානේ 140-150 ප්ලස් යන්න ඕනේ ඕනම ටීම් එකක්. ඉතින් ලංකාවේ ටීම් එකට මේ තත්ත්වයට යන්න බැරි වුණේ අද ඊයේ ප්‍රශ්නයක් ඉඳ නෙමෙයි, ගිය වර්ල්ඩ් කප් එකේ ඉඳන් අපි කිව්වා මේ බුකී කාර්යයන්ගෙන් ක්‍රීඩාව බේරගනි. මේ ක්‍රීඩ මේ ඉන්න එවුන් හරියන්නේ නැහැ. මීට වැඩිය ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා ලංකාවේ ටීම් එකට ගන්න කියලා මුළු රටම කෑ ගැහුවා. ඕගොල්ලෝ කරේ ඒකට පැලස්තර දැම්මා. ඕගොල්ලෝ කරේ තනිකර මිනිස්සුන්ගේ වචනේ මිනිස්සුන්ගේ කියමන අහක දාලා ඕගොල්ලන්ට ඕන විදියට ක්‍රිකට් ටීම් එක ආයිත් හදාගෙන බොරු පොඩි පොඩි චේන්ජස් ටිකක් කරලා ඒ වෙලාවේ සද්ද වැහුවා. නමුත් this is the reality. Sri Lankan cricket board and the Sri Lankan team not capable to deliver good cricket to the country and the world. ඉතින් ඕක තමයි තත්ත්වේ. ඒක හින්දා බොරු කතා කියන්න එපා හරි. ඔයයි ඔය සූත්‍ර පුංචයි ඔය ඔක්කොම හදන්නේ ක්‍රිකට් බෝඩ් එක හොඳින් තියාගෙන ඒකෙන් යම්කිසි ප්‍රතිලාභ ඕගොල්ලෝ අරගෙන ඊළඟ ඡන්දෙටත් ලේස්ති වෙලා මිනිස්සුන්ට බොරු කියලා බොරු කියන්න තව නෑ ඕගොල්ලන්ගේ කටේ ඉඩ. ඒක හින්දා බොරු කියන්න එපා. මා හරින්ට දෙන එකම ඇඩ්වයිස් එක, ඔයා හිතන්න එපා ලංකාවේ මිනිස්සු මෝඩයි කියලා. ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. හරිද? ලංකාවේ තරුණ තරුණියෝ බුද්ධිමත්. And we gonna stand. මම පෞද්ගලිකව ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රිකට් කණ්ඩායම වෙනස් කරලා
රටට මේක සුද්ධ කරලා නැවතත් අර 1996 ක්‍රිකට් තිබුණු තැනට මේ ක්‍රිකට් බෝඩ් එක ගේන්නේ මොන පක්ෂෙද? ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට අපි සහයෝගය දෙනවා. මොකද අපි හදවතින්ම ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන එකට ආදරේ මිනිස්සු. අපිට උඹලගේ දේශපාලනේ වැඩක් නැහැ. අපි දේශපාලනකාරයෝ නෙමෙයි. අපිට එක පක්ෂයක්වත් නැහැ. But I love Sri Lankan cricket. හරි, දැන් excuse නැහැ. You must go out. ඔබත් හරියන්නේ නැහැ. අපි හිතුවේ තරුණ ඇමතිවරු වෙනකොට they will do something. You did a disaster. පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ හිතන්නේ ලංකාවේ ඉන්නේ බූරුවෝ කියලා, මීහරක් කියලා. ඒ කෝනේ මනින්න එපා. ඔයා කියන්නේ ඔක්කොම බොරු. ඔය කතාවල් කියන්න එපා මිනිස්සුන්ට. තව ලකුණු 10ක් ගැහුවා නම් දිනන්න පුළුවන්. තව විකට් එකක් ඇදුවා නම් දිනන්න පුළුවන්. ඒක නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ තියෙන්නේ. බැට්ස්මන් ලයින්නේ හොඳ ටෝටල් එකක් දාලා දෙන්න. ඒක ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක. බෝලර්ස් ලයින්නේ ඒක අඩු කරන්න. ඇත්තටම අපේ බෝලර්ස්ලාගේ අඩුවක් තිබුණේ නැහැ. උන් කරන්න පුළුවන් විදියට කරා. නමුත් බැට්ස්මන්ලා ෆේල්. ඒකට හේතුව ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ දැනත් තමයි මේ වගේ පජාත ටීම් එකක් ගැව්වේ. ඕගොල්ලෝ කියන්න ගිය වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ලංකාවට ගෙනාපු හොඳ ටීම්ස් මොනවද කියලා. ඔක්කොම ගෙනාවේ උගන්ඩාවයි, අයර්ලන්තෙයි, බංගලාදේශයේ ගෙනාලා ටූර්නමන්ට් එක තුනක් ගහලා ඕගොල්ලෝ කිව්වා ශ්‍රී ලංකන් ක්‍රිකට් බැක් ටු නෝමල් කියලා. ඕගොල්ලෝ හිතන්න එපා බූරුවෝ කියලා ඉන්නේ ලංකාවේ. මට අන්න ඒකයි ඕගොල්ලත් එක තියෙන තරහ. ඕගොල්ලෝ අන්ඩෙස්ටිමේට් කරනවා ද සිවිලියන්ස්. ලංකාවේ අහිංසක මිනිස්සු ඕගොල්ලෝ හිතනවා මීහරක් කියලා. We are not gonna be there. අපි ඕගොල්ලන්ට විරුද්ධව වැඩ කරනවා. අපි ඕගොල්ලන්ට විරුද්ධව සටන් කරනවා. කවදාරි දවසක සුන්දර අවංක ශ්‍රී ලංකන් කණ්ඩායමක් බිහි කරගන්න. මගේ පෞද්ගලික හැඟීම මේක. මට ඔයගොල්ලන්ගේ දේශපාලනේ වැඩක් නැහැ. I'm not a politician. මට වැඩක් නැහැ දේශපාලනේ. But you are not suit for the post of the minister. That's it I want to tell you. Get out of my face.